අයිබෝන් වාසනාවන්ත සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාටම ජීවිතයේ දවසින් දවස අපි අලුතෙන් අපේ ජීවිතයට දේවල් එකතු කරගන්නවා. එහෙම ජීවිතයට අත්දැකීම් එකතු කරගන්න කැමැත්තෙන් ආසාවෙන් ඉන්න ඕනේ හැම දෙනාටම. අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් ආදරණීය ජීවිතයේ තුලින් ජීවිතේට බොහෝ දේවල් අදත් අපි තිරණය කරන්න සූදානම් වෙනුත් ඉන්නවා. අපි හැමෝම කැමති අපිට හොඳ ආදරයක් අපේ ජීවිතයට අපි ආස කරන විදිහ ආදරයක්. ආදරය නොඑක ආකාරයකට අපිට නිර්වචනය කරන්න පුළුවන් සහ විග්‍රහ කරන්න පුළුවන්. ඒක එකිනෙකනට හිතට දැනෙන ආකාරය අනුව අපේ හිතත් එක්ක ගනුදෙනු කරනකොට අපිට දැනෙන ආකාරයට ආදරය විවිධ ආකාරයෙන් අපිට දැනෙන්න පුළුවන්. හැබැයි අපි පුංචි කාලේ ඉඳරම අපි හැමෝගෙම අපි බලාපොරොත්තු වෙන්නේ ආදරයක්. අපි ඒක දෙනවටත් වඩා අපිට ලැබෙනවා නම් තමයි අපි හැමෝම කැමති. හැබැයි ආදරය සහ විවාහය කියන කාරණයට අපි එනකොට මේ දෙකම එකිනෙකට එකක් සම්බන්ධයිද? නැත්නම් ආදරයේ අවසාන බලාපොරොත්තු අවසානය වෙන්නේ විවාහයද? විවාහයට ආදරය කොහොමද එකතු වෙලා තියෙන්නේ? සහ අපි ජීවිතේ මැරෙනකම් අපි හැමෝම කැමති අපිට කවුරු හරි ආදරය කරනවා නම්. මිනිස්සු විදිහට අපි විතරක් නෙමෙයි ඕනම සතා සිව්පාවුන් පවා කැමති තව කෙනෙකු ආදරය කරනවා නේ. ඉතින් ඒ නිසා අද ආදරය සහ විවාහය පිළිබඳ අපි ඔබව දැනුවත් කරනවා. ආදරයත් එක්ක ජීවිතේ ගොඩාක් දේවල් එකතු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි ආදරණීය ජීවිතය තුළින් ආදරය සහ විවාහය ගැනත් අද දවසේ අපි ඔබව දැනුවත් කරන්න එකතු වෙලා ඉන්න. ඉතින් ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවා ලයිෆ් කෝච් උදයා දේවමුල්ල මහත්තයා. ආයුබෝවන් සුබ දැසන. ආයුබෝවන්. ආදරය සහ විවාහය ගැන කතා කරන්නේ අපිට නොඑක ආකාරයකට නිර්වචනය කරන්න පුළුවන්. ඒක එකිනෙකට දැනෙන හැඟීම් එක්ක ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මම කැමති ඔබතුමාගෙන් ජීවිතවලට ඒ උපදෙස් ලබා දෙන කෙනෙක් විදිහට ආදරය සහ විවාහය ඔබතුමා නිර්වචනය කරන්න කොහොමද? සමාධි ලයිෆ් කෝච් කෙනෙක් විදිහට සයිකෝලොජි මනෝවිද්‍යාව जीवित पावचिकन वृत्ति पावचिकन के खेट अभी मैं हेमति शम की हरिवरदी होयन आय निमे हुद नरक होयन आय निमे अभी करें हित तूराल करने हित निवने इतकोट ये हित निवाने अद्य हित तूराल करने अद्य निर्वाचन की महाभयानक आऊद हटिट दम मम दकी आदर कुमग्ध की पास मट दैनने एट मैनेट एक निर्वाचने करना वडा हुंदाई एक कारणावल मुलुहतर पैनल अभी एक साकच्छा करने इतकोट दें उबे प्रवेश में तीन मैं अभी वैटिशल कथा कर सीयते मे आदरे विवाह दें अतट आदरे करने की सता शिव पावट पवा मे कौन किल अयी अभी विवाह वेन्नी अमेदत कथा कर अभी विवाह विवाह तीन आसावट निमे अरे निदहस भुक्ति विंदना मे समाज विवाह ट्रिपे का तानी हम दिना फिल्म का बलना दिना कोहरी गमना के अनना पिकनिक अनना विवाह इसल भैन सांस्कृतिक में कुंदी शक्ति एक विवाह अतट में विवाह विन्नी मट गुडक विवाह विवाह दिदरदी अदी कुरवल विदि हताकर इन मगे वृत्ति ईगोलांग सूपत्कर इतकोट ऐगोलांग विवाह दिदरने विवाह दिदरी मत लक्वे दिन्न के कथागर थ्वागन वागन कथार कथा मुलिंगोल एतकी अने हे भाई मम्म दनगनोनी कारण हागने ये कारण हागने एक हरिम मानुषीय हरिम अहिंसक हेतु दिन्ना काटव वैर तरह अमनाप्यकमी हेतु पटंगन तीन एट दिन्नटम उनद्या दिन्नम कथा नुकिरीम एमता दिन्नटम उनद्या केनेक विशिंग मे संस्कृति हेतु हेंगीम वगे कारणवत्कता विवाह के पुपुरान दिदरान इरीतरा गाने इतकोट अभी अमुय कथा कर मंगाई मुकदे मे वेडसरा हांगीन मे मे मातृका धरण आयट अपी निका महा पोत्तीन कारणागोड़ा इद्रिपात करना वाडा मगिलंगटेन पेम्मतुन पेम्मती अन् विवाह वेच्छाय गे कारण एक एक्स बाकी करगिन मम पोदे कथा करोत मम्मी हे महान उबे अपे कथा दिगट गिनी कसाद बंदी द विवाह वेल कसाद बंदी नोनी विवाह सॉरी आदर एक विवाह 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 विवाहमें बबाला
අපේ දැන් ඔය පෝරු මස්තක කියලා දෙන්නගේ අතැඟිලි ගැට ගහලා ගෙනල්ලා අස්සම් කරලා ඊට පස්සේ අර හනිමූන් යන ඉස්සලා දෙපැත්ත කට්ටිය දෙනවනේ කතා ටික ඒ කතාවල කියන්නේ අද ඉඳලා ඔයාලා දෙන්න ආගම රට ජාතිය රැකගෙන ආගම රට ජාතිය රැක ගන්න ඔන්න දූල පුතාලා රංචුවක් හදලා කියලා මහා වගකීම් ගොඩක් ඔළුව ඇතුළට දාලා තමයි මේ දෙන්නව මේ ජීවිතේ පුදුමාකාර නිදහසේ පළමුව භුක්ති විඳින්න ඕන ගමන හේවත් හනිමූන් එකේ යවන්නේ මම එතන ඉඳන්ම විරුද්ධයි අපි මේ දෙන්නව නිදහස් කරලා තමයි හනිමූන් එක යවන්නේ හැබැයි දෙන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් වගකීම් ගොඩක් මං කියන්නේ විවාහ වෙන්නේ වගකීම් ගන්න නෙමෙයි ශෙයා කරගන්න ශෙයා කරගන්න උන ආදරේ උණුසුම සෙනෙහස තමන්ට කාටවත් කියාගන්න බැරි දේවල් තමන්ට කාගෙන්වත් ලබා ගන්න බැරි දේවල් මේ සාත්‍යය සමීප දෙන්නේ අතරේ ශෙයා කරගන්න තමයි මේ විවාහය කෙනෙක් තියෙන්න ඕනේ හැබැයි අද වෙනකොට සමාධි විවාහයේ තියෙන අරකුවගේ දරුවා හදන්න ගෙවල් දොරවල් බලා ගන්න උයන්න පිහන්න හස්බන්ඩ්ගේ පැත්තෙන් ගත්තොත් හම්බ කරන්න දරුවන්ගේ account පුරවන්න මං කියන්නේ මෙන්න මේ කියන වගකීම් ටිකෙන් පොඩ්ඩක් කරුණාකර ලෑත් වෙන්න ඒකට මම මෙහෙම යෝජනාවක් කරනවා විවාහ වෙච්ච ගමන් මේක හැමමු ගන්න එපා මගේ අදහස තමයි නව විවාහක යුවළ ආදරේ භුක්ති විඳින්න නම් කරුණා කරලා ටික දවසකට හරි ඇනෙක්ස් එකක් හරි අරගෙන යන්න මොකද ඔබ මේ ඔබ ඔබ දෙදෙනාගේ ආදරය ශෙයා කරගන්න මේ විවාහ වෙන්නේ ඒ ආදරේ කූටප්‍රාප්තියට ක්ලයිමැක්ස් එකට එන්න මේ විවාහ වෙන්නේ ඒ ක්ලයිමැක්ස් එකට වෙලාවක් කලාවක් හැඩයක් තැනක් නැති වෙන්න ඕන හැබැයි මේක වෙලාවකට කලාවකට හැඩයකට බොක්ස් එකකට දාපු ගමන් අර තිබිච්ච සුන්දර ආදරේ දෙන්නගේ කොහෙන් යනවද දන්නේ ඒ දෙන්නට ඉන්න දෙන්න ඒ දෙන්නට ආදරය කරන්න දෙන්න ඒ දෙන්නට ආදරය ෂෙයා කරගන්න දෙන්න එහෙම ෂෙයා නොකරගත්තු ආදරයන් තමයි විවාහය ඇතුලේ පසු කාලිනව මහා පරිමාණයෙන් දෙදරන්නේ මං හිතනවා අන් ඒ ෂෙයා කර ගැනීමට දැන් අපි කියනවනේ ඔය දැන් මේ 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 න්‍යාස්තික පවුල සහ විස්තුත පවුල කියලා මම නම් කියන අද ලෝකයේ හැටියට න්‍යාස්තික පවුල අඩුම ගානේ විවාහය ඉඳලා අවුරුද්දක් එකමාර දෙකක් යනකම්වත් ගත කරන්න විවාහ වෙන දෙන්න තේරුම් ගන්න ඕනේ දැන් මම එහෙම කියන්නම්කෝ දැන් ඔන්න අලුත විවාහ වුණා මහගෙදර දෙන්නත් එක ඉන්නේ දැන් විවාහ වෙන්නේ ඉස්සෙල්ලා පුතා කොහෙ හරි යන්න නේද තාත්තාන කොහෙද යන්නේ ඊයර දෙන්නේ අම්මා නිදිමරාගෙන බලන් ඉන්න පුතා එනකම් කෝල්ස් 10ක් විතර දෙනවා දැන් පුතා විවාහකයි දැන් එතකොට එතන වෙන ෆැමිලි එකක් මේ ෆැමිලි එකේ පොර කවුද හස්බන්ඩ් දැන් අර අම්මගේ තාත්තගේ පුතා නෙමෙයි තව කෙනෙක්ගේ ස්වාමියා දැන් ගිහිවිලා යන අම්මා කෝල් කරන පුතේ කොහෙද ඉන්නේ පුතේ කොහෙද ඉන්නේ අනිසලන කොහෙද යන්නේ කීයට දෙන්නේ එහෙම වුණාම ඒගොල්ලන් අර ෂෙයා කරගන්න තියෙන නිදහස ලිමිට් වෙනවා සීමිත වෙනවා ඊට පස්සේ ගිය වෙලාවෙ ඉඳන් එනකන් කතා කරමු ආවෙන් පස්සේ මුණක් කරක් නැහැ අම්මගේ තාත්තගේ පොඩ්ඩක් වැය වුණා මේකට නෙමෙයි ආදරේ කූටප්‍රාප්තියක් හැටියට කොල්ලෝ කෙල්ලෝ ගෑනු මිනිස්සු ස්ත්‍රීන් පුරුෂයන් විවාහ වෙන්නේ මේක මං හිතනවා ඔබගේ ප්‍රශ්න ඇතුලේ මට තව දිගට කතා කරන්න ඉඩ ලැබෙයි කියලා ආදරේ විවාහය කියන්නේ ජීවිතේ අපි අලුත් තැනකට අලුත් බලාපොරොත්තු වලට ගෙනියන තැන දැන් සමහරුන්ගේ දැන් මේ තරුණ පරම්පරාවේ තියෙන මතය තමයි ආදරය කරනවා ආදරය කරන කාලේ හැබැයි ආදරය කරනකොට වසර 10ක් විවාහය තියෙන්නේ අවුරුද්දක් මාස දෙකක් එහෙම ප්‍රශ්න කරදර එනවා එතකොට මේ විවාහයට කලින් තියෙන ආදරය ඇයි මේ විවාහයෙන් පස්සේ නැති වෙන්නේ කියලා ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ඔව් විවාහයෙන් කියන්නේ තමන්ගේ බලාපොරොත්තුත් එක්ක විවාහයෙන් ඉඳ ඉෂ්ට වෙන්නේ නැහැ තමන් ආස කරේ දෙන්නත් එකට ෂෙයා කරගෙන කන්න එක තේක බොන්න ආ ටිකක් වැඩි වෙලා තුරුල්ල නිදා ගන්න වෙනදට වඩා බය නැතුව හාද්දක් දෙන්න ওই දේවල් තමයි මේ පොඩි පොඩි දේවල් මේවා කුණුහරප නෙමෙයි හැබැයි මේවා කුණුහරප කරගත්තු සමාජයක් ඇතුලේ ඒගොල්ලන්ගේ බොහොම අහිංසක බලාපොරොත්තු ටික ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ආන් ඉරිතලනෝ අන්න ඉරිතලනෝ ඒකයි මම කිව්වේ මේ විවාහය කියලා කියන දරුවෝ හදන්න ගන්න ස්ටෙප් එකක් නෙමෙයි දරුවෝ කියන්නේ ආදරේ කූටප්‍රාප්තියේ ක්ලයිමැක්ස් එකේ ප්‍රතිඵලයක් ඒ ක්ලයිමැක්ස් එක මේ කපල් එකට එන්ජොයි කරන්න භුක්ති විඳින්න අවස්ථාව සහ ඉඩහසර සමාජය විසින් දෙන්නේ නැහැ
ඒ දෙන්න ඇති වෙනකොට ඒගොල්ලන්ට එන පීඩනය තමයි විවිධාකාර කාරණා නන්දම මාමන්ඩි ප්‍රශ්නේ ඉන්න තැනක් නැති පස්සේ රස්නාවේ ප්‍රශ්නේ වයිෆ් ගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරපු ප්‍රශ්නේ හස්බන්ඩ් ගේ ෆෝන් එකේ කාගේද හෙලෝ එකක් තිබිච්ච ප්‍රශ්නේ මේ ඔක්කොම මතුවෙන්නේ අර කියන ඒ දෙන්නට ඒ දෙන්නගේ සෙනෙහස ආදරය ලිංගිකත්වයේ ශයා කරගන්න පුළුවන් ඉඩ නැති වෙච්ච හින්දා මොකද ගර්ල් හිතනවා මීට වඩා මෙයා මාට උම්මා දෙයි මෙන් දැන් පස්සේ අමුවෙන් කතා කරන්න ඕන බෝ හිතනවා මෙයා මීට වඩා මට රසට උයලා දෙයි මාව මැරි කරන් පස්සේ මේ දෙක නැති වුණොත් එහෙම හැමදාම උම්මා දෙන්න ඕන දෙක දහස් දුන්න මදිද කියලා හිතෙන්න පුළුවන් මේක තමයි මේ කල්චරල් බැරියර් එක මම කියන්නේ හාද්දක් කියන්නේ බයොලොජිකලි ගත්තා Tamange මේ මෙලේ පිරිසුදු වෙන එක එතකොට මේ තරුණ කාලේ විවාහ වුණාන් පස්සේ හාදු දී ගන්න එක ඒක හරි වටින දෙයක්. ඒක ලොකු බොන්ඩ් එකක්. ඒක දරුවන්ගේ ජීවිත ලස්සන වෙන්න සත පහක් වේදම් කරන්න නැතුව හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දරුවන්ගේ අම්මට අපච්චිට ෂෙයා කරගන්න පුළුවන් දෙයක්. ඒදී කන්ටිනියුටි එක. දැන් විවාහ වෙන්න ඉස්සෙල්ලා ගත්තොත් එහෙම ෆිල්ම් එකක් බලන්න ගියත් හාදු කීයක් දෙනවද? හැබැයි ෆිල්ම් එකක් බලන්න ටිකට් එකක් අරන් ගිහලා බොක්ස් එකක් ඇතුලේ ඕඩීසී එකේ එච්චර හාදු දෙනවා නම් විවාහ වුණාන් පස්සේ ගෙදරදී කොච්චර හාදු දෙන්න ඕනද හැබැයි මේ හාදු ටික විවාහයෙන් පස්සේ අඩු වෙනවනම් නැති වෙනවනම් මොකටද විවාහ වුනේ දැන් විවාහ වෙන්න ඉස්සෙල්ලා කිව්වේ මගේ කෙල්ල මොමුණ කියන්නේ විවාහ වුණාන් පස්සේ ගොඩාක් කට්ටිය කියන්නේ මගේ වයිෆ්ට හොඳට උයන්න පුළුවන් කියලාද අපේ වයිෆ්ට හොඳට උයන්න පුළුවන් කියලා අපේ වයිෆ් හදනවා පොලොස්සොද්දක් මාරයි කියනවාද මගේ වයිෆ් පොලොස්සොද්දක් අදිනවා මාරයි කියනවා ඔටෝමැටිකලිම පුරුෂයාගේ කටට පිරිමියාගේ ස්වාමියා කටට එනවා මගේ වයිෆ් වෙනුවට අපේ වයිෆ් ඕක ඇත්තම ගත්තොත් කියන මගේ ගෑණි නෙමෙයි අපි ගෑණි හදනවා පොලොස්සොද්දක් බා පට්ට අපේ එතකොට මේ ප්‍රේමේ කූටප්‍රාප්තිය විවාහය හරහා හම්බෙච්ච මේ තමන්ගේ පරණ පෙම්වතිය අපේ කරන්නේ කවුද කටබොරු කිව්වත් දියබොරු කියන්නේ නැහැලු ඒක හැංගීම ඇති වෙන්නේ කොහොමද අනිත් පැත්තෙන් වයිෆ් ගේ පැත්තෙන් ගත්තොත් මගේ හස්බන්ඩ් මෝටර් බයික් එකක් ගත්තද අපේ හස්බන්ඩ් මෝටර් බයික් එකක් ගත්තද හැබැයි මෙතෙන්දි ගොඩාක් කාන්තාව පැත්තෙන් ගොඩක් අයගේ කියවෙනවා මගේ හස්බන්ඩ් පිරිමි පැත්තෙන් නම් හරි අඩුයි මගේ වයිෆ් කියලා කියවෙනවා මෙහිම මේ කටබුරු කිව්වා දිවබුරු කියන්නේ ඇත්තටම පත් වෙන්නේ අර රස නී වෙද්දි නී රස වෙද්දි කොහොමද ඒ රස නී වෙන්නේ කොහොමද විවාහ වෙලා ඉන්නකොට දැන් ඇත්තටම ගත්තොත් එහෙම ඔය මේ ගෝල් පේස් එකට ගියොත් අර පට්ටාවේ කුඩයක් උස්සගෙන පැය ගණන් කතා කරගෙන ඉන්නෝනේ විවාහ වුණාන් පස්සේ ගෙදර කොච්චර නිදහස තියනවද කාමරේ කොච්චර නිදහස තියනවද කවුද එවිල බලන්නේ ඉන්නේ හැබැයි ඇයි අපි එක භුක්ති විඳින්නේ නැත්තේ ආදරය සහ විවාහය කියන කාරණේ ගැන අපි මෙහෙම කතා කරද්දී ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරන්න පුළුවන්. දැන් ඔබතුමා හොඳ තැනකට ආවා පුරු තැනකට. දැන් අපි කතා කරා මේ විවාහයෙන් පස්සේ ඇයි ආදරය අඩු වෙන්නේ? සමහර අයට තියෙන ගැටලුවක් මේක. සැකය සහ විශ්වාසය නැතිකම ඔය විවාහයෙන් පසු ඇතිවෙනවාද? ඒ කියන්නේ ආදරයත් එක්ක සැකය කියන දේ ආවෙන් පස්සේ ඔය විවාහය කියන කාරණාව ඇතුලේ ගැටලු මතුවෙන ප්‍රධාන තැනක් බවට පත් වෙනවද? ඒ වචන කීපය තුළ ඔබගෙන් කියනවනේ විශ්වාසය කියලා එක. මම හැමතිස්සෙම කියන්නේ විශ්වාසය කියන වචනය තමන්ගේ ජීවිතේ වොකැබියුලරි එකෙන් අයින් කරන්න. ඔය අපිට කියනවනේ විශ්වාසා පරමාඥාති කියලා මම ඔඩිසලත් මං හිතන්නේ කිව්වා. ඒක පට්ටබල් ගොන් තකතිරු මෝඩ කතාවක්. විශ්වාසය කියන්නේ. දැන් ඔබ ඔබගේ ජීවිතේ සමාධි අසාර්ථක වෙච්ච, අහුවෙච්ච, රැවටිච්ච හැම තැනකම ඔබ රැවටුනේ ඔබට විශ්වාසය වැඩි වෙච්ච ඉඳලා අවබෝධය වැඩි වෙච්ච ඉඳලා ඔබ කෙනෙකුට රැවටුණා නะ කඩේක බඩු ගන්න ගිහිල්ලා හරි ගියමු විශ්වාසය හින්දාද නැද්ද මං හිතන්නේ විශ්වාසය විශ්වාසය හින්දා ඉතින් ආයිත් රැවටෙන්න ඕක තියාගෙන ඉන්න මොකටද විශ්වාසය view එක තුනදී කොමෝකුයි හැමෝම දිනු මුළු රටටම සැඟවුණු අවුරුදු උකුරහස තියෙනුන අවබෝධය වයිෆ්ට හස්බන්ඩ් ගැන හස්බන්ඩ්ට වයිෆ් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හස්බන්ඩ් ෆෝන් කෝල් එකක් ඇවිල්ලා ඒකත් එක්ක කතා කරගෙන එළියට යනකොට වයිෆ්ට හිතෙන්න ඕනේ මං අහන් ඉන්න ඕනේ නැති ඔෆිස් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැති. කියන අවබෝධය ඇත්තටම ඔෆිස් එකේ ප්‍රශ්නයක්. හැබැයි අවබෝධය නෑ. විශ්වාසා පරමාඥාතී කියනක පට්ටපල් බොරුවක්. ඕක අවබෝධා පරමාඥාතී වෙන්න ඕනේ.
අපි ජීවිතේ අනගත්තු අසාර්ථක වෙච්ච රැවටිච්ච හැමතැනකටම මුල විශ්වාසය නම් ඒක කොහොමද අප අපේ ජීවිතේ පරම ඥාතිය වෙන්නේ ඔය 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 සංස්කෘතිකාංග වලින් ඔබ්බපු දේවල් ටිකක් හින්දා තමයි දැන් මම උදාහරණයකට කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා ගියේ ගිහිගේ විශ්වාසය අවුලක් හින්දා නෙමෙයි තවත් විශ්වාසය හොයාගෙන නෙමෙයි සිද්ධාර්ථ කුමාරයාගේ අවබෝධය හොයාගෙන එතකොට පරම ඥාතිය විශ්වාසය නෙමෙයි අවබෝධය අවබෝධා පරම ඥාතිය වෙන්න ඕනේ ඔය සැකය මතුවෙන්නේ නම් Tamanට අනිත් එක්කිනාගෙන ඇඩ්ස්ටෑන්ඩින් එකක් නැහැ හස්බන්ඩ් කාර රෑවෙලා ගෙදර එනවා හිතන්නේ මොකද්ද මගදි කවුරු හම්බෙන්නේ කියලා දන්නේ ඊයේ හීනුනුත් එක එක නම් කියවනව මට ඇහුණා ඇත්තටම ඔෆිස් එකේ ප්‍රශ්නයක් ඒක ගැන කතා කරන ඔෆිස් එකේ තව එක්කෙනෙක්ව හම්බෙන්නේ ගිහිල්ලා හැබැයි වයිෆ්ට එන්නේ ඒක නෙමෙයි ඒකට මේ මනෝභාවය කොහෙන්ද හදලා තියෙන්නේ ඇයි තමන් පණ දෙන්න තමන්ගේ අම්මා තාත්තා අවුරුදු 20ක් 22ක් 25ක් වෙනකන් කන්නාඳින්න දීලා හදපු අම්මා තාත්තා තව කෙනෙක් දාලා තව කෙනෙක් එක්ක එන්න එයා ගැන හොඳ අවබෝධයක් තියෙනවනะ විශ්වාසය කියන කාරණාව ගන්න එපා ඔහොම විශ්වාසය කියලා එකක් ලෝකේ නැහැ අපි හදාගෙන තියෙන විශ්වාසය විශ්වාසය අයින් කරන්න ඔළුවෙන් වැඩ කරන්න අවබෝධයෙන් වැඩ කරන්න වයිෆ් ත හිතනවා කොන්ඩෙස්ට්‍රේට් කරන්න ඔය දෙතුන් පාරක් කන්නාඩි ළඟට ගිහලා එහෙම එහෙම කරනකොට හස්බන්ඩ් තේරුණ මොකක් හරි වෙනසක් වුණා වගේ මේ වාගේ කොන්ඩේ නිකන් දාලා බලනවා ස්ට්‍රේට් කරොත් ලස්සන වෙයිද දන්නේ නැහැ නේ අනේ ඇත්තද කරලා බලමුද අන්නේ වයිෆ් මෙච්චර මේ කොන්නේ මෙහෙම මෙහෙම කරනකොට හස්බන්ඩ් එන්න ඕනේ අවබෝධෙ මොකටද මෙයා මෙච්චර මෙහෙම කරනවා ඇත්තේ ඇයි යෝග සැක කරන්නේ සැකේ කියන්නේ විශ්වාසයත් එක්ක එන භූතෙක් විශ්වාසය අයින් කරන්න අවබෝධයේ තියෙන තැනක ප්‍රේමයේද විවාහයේද හැම තැනකදීම ඔබ වෙන් වෙන්නේ නැහැ ඔබ ඩිවෝස් වෙන්නේ නැහැ ඔබ තව එකතු වෙනවා බොන්ඩ් වෙනවා අවබෝධය ඇතුළ තමයි බොන්ඩ් වෙන්නේ අනවබෝධයේ තමයි අනවබෝධයේ තියෙන කාරණාව තමයි विश्वास करने बातें रुंगाने अब बोलते हैं तो लेन आदर्या तिकतो करेगे ने जीविते सार्थक करेगा ना आदर्य सहविवाह है कि इनमें कारण आवंदित एक ने किते संबंध करेगा ने में जीविते लक्षण ते गिनिया ना तीन अमानम को तराम दे आदर्या तिक अपि ये मतलब मैं खाता कराने तावताने के टेंडर पुलवान देंग आदर्य कर लापी विवाह वे ना विवाह जीविते यम काले के दी तारो हम बुना हमारे थी बुनो आदर्य नती वे ना ओया गैट लो आती ना वाने गोड़ाक तेरे एक ट पीरमी पार्श्व वे सहा मी कांता पार्श्व या पीले पार्श्व या तेका म कथा करने को तन एहम कथा वक किने क्यों ते हम एक कोहम दापी निवारे दिकर गाने कोहम दे विश्वास या तेक देंगो बतुमा को विश्वास या कने तो जीवित अव बोधेन कटे तो कराने उन्हीं के विश्वास किन कारण टेनी ने तो अव बोधेन जीवित कथ करान ये अव बोधे अपी अति कर गाने कोहम दे विवाह इन पास से दारुवान लैबुन एम पास से तवा जीवित काल एक टे अन्न तीन पार्श्व अन देखा कोहम दे साहतिक सहाय अव बोधे जीवित टेके तो करोगा अभी समाधि तेरूंगा तो पट्टा तत्तमय मैं दिन ना गया ना दिन ने किने අපි හිතන්නේ දෙන්න කියන්නේ එක්කෙනෙක් වෙන්න ඕනේ දෙන්න එක්කෙනෙක් වෙන්නේ එහෙනම් විවාහ වෙන්න ඕනේ මේ බල්බ් එකක් බැටරියකින් පත්තු වෙන්නේ ධනයි ඍණයි අග්‍රයන් දෙකක් තියෙනවනේ දෙකම ධන වුණොත් පත්තු වෙන්නේ මේ විවාහ ජීවිතේ දුවන්නේ මේ දෙන්නගේ ප්‍රතිවිරෝධයන් තියෙන්න ඕනේ මෙයා කියන එක කරන්න ඕනේ කියන එයා කියන එකට ප්‍රතිවිරෝධව හැබැයි අර ගේම ඉල්ලන්නේ නැතුව අර අදහස් ෂෙයා කරගන්නේ දැන් සත්තු බලන්නකෝ සත්තු කසාද බඳින්නේ නැහැ ඩිවෝස් වෙන්නේ නැහැ අපිටනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ සංස්කෘතිකේඳ සත්තු සංස්කෘතික නැහැ සත්ත්ව ලෝකේ සංස්කෘතික නැහැ මිනිස් ලෝකේ සංස්කෘතිකයි ඒතර මේ සංස්කෘතිය තමයි මේ සියල්ලටම මුල ඒක දිගට කතා කරන්න කාරණාවක් එතකොට දැන් මේ දෙන්න අතරේ සතුන්ට භාෂාවක් නැහැ අපිට භාෂාවක් තියෙනවනේ ඇයි හත්තිලව කතා කරගන්නේ නැත්තේ අර විහාරමාදේවි පාක්කේ උදේ 9 මාර ඉඳන් හවස 4 මාර වෙනකම් වතුර විතරයි චූකරෙන්න ගියෙත් නැ කන්න බොන්න ගියෙත් නැ පැය ගණන් එකතන වාඩිලා කතා කරගෙන ඉන්න පුළුවන් නම් කතානේ කරේ ඔච්චර වයි ගර්ල්ෆ්‍රෙන්ඩ් කීපෝඩ් එහුම් කන් දුන්නද බෝයිෆ්‍රෙන්ඩ් බලපු ෆිල්ම් එකක් කියනෝ 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 ගර්ල්ෆ්‍රෙන්ඩ් අහගෙන ඉන්නෝ ඒ ලිස්නින් එක ඒ එහුම් කන් දීම ඇයි නැති කරගත්තේ ආ දරුවෝ හින්දා නෑ එහෙම ප්‍රශ්න අපිට නම් ආවේ නෑ දරුවෝ ඉන්නවා දරුවෝ නිදා ගන්නවා සහ දරුවෝ ඉන්නවා දරුව ඉස්සරහා අම්මලා තාත්තලාට ප්‍රේම කරන්න බැරි කිසිම අවුලක් නැහැ. මේ වෙන විකාරයක් නම් හිතා ගන්න එපා. තමන්ගේ බිරිඳට දෙන හාද්ද දරුවා ඉස්සරහා දෙන්න. දරුවා එතකොට දන්නවා හාද්දක් දෙනවා කියන්නේ මැජික් එකක්වත් කුණු වර්පයක් නෙමෙයි. ජස්ට් ලයිෆ් සම්තිං. මේ ජීවිතේ පොඩි දෙයක්. හැබැයි අපි අම්මයි තාත්තේ සතුටින් ඉන්නවා. ඒක තමයි අපි සමාජයට දෙන්න ඕනේ.
අපි ෂෙයා කරගන්නේ නැහැ. ඔය සැකේ ඇතුළේ ඔබ කියපු අහ ප්‍රශ්නෙට උත්තරේ ඇයි අපි ෂෙයා කරගන්නේ නැත්තේ? මට වැඩ වැඩි. හරි අමාරුයි. දැන් මෙහෙම හිතමුකෝ. ඔන්න වයිෆ් ගෙදර ඉන්නේ. දිගටම උයනවා, රිගන් හොදනවා, කනවා, වුණනේ. හස්බන්ඩ් අම්බ කරන්නේ. දෙන්නම ලොකු වැඩ දෙකක් කරන්නේ. හැබැයි ඔන්න වයිෆ්ට හිතනවා එලියටවත් යන්න වෙලාවක් නැහැ නේ. හස්බන්ඩ් හැමදාම සල්ලි අම්බ කරන්න හරි එලියට යනෝනේ. ඉඳලා හිටලා එනකොට චොකලට් එකක් ගෙනත් දෙන්න. ඕක එවරෙස්ට් කඳ හම්බුනට වඩා වටිනවා. දැන් එහෙම හිතෙන්න ඕන නේද හස්බන්ඩ්ට? හැබැයි ලව් කරන කාලේ කොහොමද බර්ත්ඩේ එකට චොකලට් දෙනවා, වැලන්ටයින් ඩේ එකට දෙනවා, පෝය දවසටත් දෙනවා. ඉවරයක් නැහැනේ. එතකොට මෙන්න මේ ඒ ලව් එක තමයි මේ ෂිෆ්ට් වෙලා විතන් වෙලා තියෙන්නේ. ඒ ලව් එක එන්ටර්ටේන් කරන්න. ඒ ලව් එක එන්ජොයි කරන්න. ඒක තියෙන්නේ ඇල්බම් එකටවත්, වෙඩින් ෆොටෝ එකටවත් විතරක් නෙමෙයි. වෙඩින් අර මැරේජ් සර්ටිෆිකේට් එකට නෙමෙයි. ඒක එන්ජොයි කරන්න. හැම තිස්සෙම මං කියන්නේ විවාහ වෙච්ච හැම තිස්සෙම ඉතින් නිකන් හිතන්නකෝ. දැන් මම විවාහකයි. මම ඉස්කෝලේ යන කාලේ ගෑනු ළමයි අතින් අල්ලනවත් හම්බුනේ නැහැ නේ. ගැහැළමෙක් අතින් අල්ලන හම්බුණා මාරයි නේද? මේ ඇත්ත ජීවිතේ කතා කරන්නේ. ඒතොර ගැහැළමෙක් එක්ක කවුරුත් නැතුව තනි පංගලෙ ඉන්න. ඒ දවසල හම්බුණා නම් මහමරක් හම්බුණා වගේ නේද? ඉතින් හත්ල මේ දැන් ගෙදර ඉන්නේ. දැන් අස්සන් කළා දැන් පැත්තෙන් ආවිල්ලා පෝරුවේ නගලා ඕකේ ගෝන් කියලා දීලා නේද? ඇයි මේක එන්ජොයි කරන්නේ නැත්තේ? මේ පංචස්කන්ධයක් ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වයක් ගෙදරටම ගෙනල්ල දීලා. ඇයි මේක එන්ජොයි කරන්නේ නැත්තේ? මේ වචනේ අමුවෙන්ම කියන්න ඕන. අපේ රටේ විවාහය ඇතුලේ සෙක්ස් සීරෝ. එන්ජොයි කරන්න. සෙක්ස් වල ප්‍රතිඵලයක් හැට තමයි දරුවෝ හම්බ වෙන්නේ. දරුවෝ හම්බ වෙනුනේ සෙක්ස් කරන්න එපා. එතකොට දරුවා කියන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එකක්. තමන්ගේ ක්ලයිමැක්ස් එකේ ප්‍රොඩක්ට් එකක්. දරුවත් එක්කත් විනෝදෙන් ඉන්න. දරුවා හම්බුනේ කියලා ට්‍රිප්ෂන් එක නතර කරන්න ඕනද? කිස් කරන එක නතර කරන්න ඕනද? සින්දු අහන එක නතර කරන්න ඕනද? දරුවා වඩාගෙන දෙන්නත් එක්ක නටන්න සින්දුවක් දාගෙන. ඇයි මේව කරන්න බැරි? ජීවිතේ විඳින්න කොතරම් තැන් තිබුණත් සමහර පුංචි තැන් නිසා අපේ ජීවිතෙත් විවාහය තුළදී අපි කියන අර සංස්කෘතියත් එක්ක ඔබතුමා කිව්වා වගේ අපි හිර වෙලා බැඳීම් එක්ක පුංචි තැනකට එනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ආදරය තුළින් ජීවිතය විඳින්න අපිට අවස්ථාව ලැබෙනවා විවාහයකින් පස්සේ. ඒක ජීවිතේ විඳින්නේ නැති තැනකට පත් වෙන පිරිසක්, එහෙම පත් වෙලා ඉන පිරිසක් නම් ඔන්න ආදරයත් එක්ක ජීවිතය එකතු කරගෙන විවාහය තුළින් ජීවිතේ විඳින්න පුළුවන්. අර විඳවීම කියන කාරණය පැත්තක දාලා ජීවිතේ ගොඩාක් අත්දැකීමක් ඔබට ජීවිතේ විඳින්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අර ඔබතුමා හොඳ තැනක් මතු කරා දුන්නු පොරොන්දු ඒ දේවල් අමතක වෙලා යනවා කියලා. ආදරය කරන කාලෙට වඩා විවාහය කාලෙදී, විවාහ කාල සීමාවේදී දීපු පොරොන්දු, ආදරය කරන කාලේ දුන්නු පොරොන්දු විවාහයකදී අමතක වෙන කාල සීමාවකට අපි පත් වෙලා තියෙනවා. හැබැයි මං කැමතියි දැනගන්න ප්‍රේමය සහ මේ ආදරය අපේ ජීවිතේ අපි මැරෙන තුරාවටම අපිට අවශ්‍ය වෙන කාරණයක්. ඒක විවාහයක් කියලා වෙනස් වෙන්නේ නැහැ. එකිනෙකනාට හැමෝටම මේ පොදු විදිහට අපිට ආදරය ජීවිතයට අවශ්‍ය වෙලා තියෙන නිසා ආදරයයි විවාහයයි ගොඩක් දෙනෙක්ට යම් තැනකදී සමහර තැන්වල ගැළපීම් නොගැලපීම් මේ අතරතුරේ දෝලණය වෙලා තියෙන. ඔබ කිව්වා එකිනෙකට වෙනස් ප්‍රාර්ශවයන් දෙකක් මේ මුණ ගැහිලා තියෙන. දැන් ඒවල අවසානයේ බවට පත් වෙන සමහර වෙලාවට අපි දකිනවා වර්තමානයේ ගොඩාක් වෙලාවට දික්කසාද නඩු වලට යන කාල සීමාවක් වෙලා තියෙනවා. ඔබතුමා කිව්වා දවසකට එවැනි නඩු 400ක් පමණ අපේ ලංකාවේ කතා වෙනවා. නඩු නෙමෙයි සමාදී දික්කසාද වීම 400ක් දවසකට වෙනවා. ලංකාවේ එවැනි තත්වයකට පත් වෙලා තියෙන. එතකොට මේ තේරුම් ගැනීම ඔබතුමා කිව්වා වගේ ඒ අවබෝධය නැමැතිකම අනවබෝධයද මොකක්ද අපිට ජීවිතේ වැරදිලා තියෙන? ඔබතුමා කියපු තැන් අපි ජීවිතේ වෙනස් කරගත්තොත් අපිට අවබෝධය තුළින් මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්ද? අපි හැමෝම විවාහයක් වෙන්නේ දෙපාර්ශවයක් එකතු වෙන ජීවිත ගමනේ සදාකාලිකවම අපි යනවා කියන පරමාර්ථය ඇතුව. හැබැයි යම් තැනක අපිට වැරදෙනවා. කොතනද අපේ ජීවිතවල මේ සංස්කෘතියත් එක්කද අපිට වැරදුනේ? කොතනද අපිට වැරදුනේ? සංස්කෘතියත් එක්ක නම් අපිට හොඳටම වැරදිලා තියෙන එක විවාහයට විතර නෙමෙයි. දැන් ඔය සංස්කෘතිය කියන්නේම සබාදහමට විරුද්ධ. මම හිතේ ඔය ඉස්සර සත්‍ය කතාවක සබාදහමට විරුද්ධව මිනිසා විසින් හදපු කරපු කියපු සියල්ලටම තමයි සංස්කෘතිය කියන්නේ. සබාදහමට එරෙහිව විවාහය කියන්නේ සංස්කෘතිකයි. සබාදහමට එරෙහික ආදරය සබාදහමික. ආදරය මැව්වේ නැහැ අපි. ඒක මැව්වේ සබාදහම. විවාහය අපි මවාගත්තු එක.
එතකොට මේ අපි විසින් නිර්මාණය කරගත්තු ඩයිනමයිට් එකේ ඉඳන් දැන් මේ දවස්වල අපි පොලිමේනේ අපි විසින් මේ යට තිනකොට ගලාගෙන යන්නේ නෙමෙයිනේ වතුර ගඟේ වතුර නම් ඔන්න ගලාගෙන යනවා බොනෝ යට දිනේ හරලන ඉන්දන ගන්නේ ඒ අපි නිර්මාණය කරපු එක දැන් තේරෙනවා නිර්මාණය කරපු එකෙන් අපිට පොලිම් වල ඉන්න සිද්ධ වෙන හැටි ඒ නිසා මම කියන්නේ ඔබට සංස්කෘතික ජීවියෙක් නොවී ඉන්න බෑ ඔබට මට කාටවත් හැබැයි පෞරුෂයක් තියාගන්න ඒ කියන්නේ ගේම් ඉල්ලනවා කියන එක නෙමෙයි පෞරුෂයක් තියාගන්න මම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මොනවද පොරොන්දු වුනේ ආ දැන් මගේ වයිෆ් මම මගේ බොයෆ්‍රෙන්ඩ් මොනවද පොරොන්දු වුනේ ආ දැන් මගේ හස්බන්ඩ් ඒ අර පරණ දේවල් පොඩ පොඩ මතක් කරගන්න ඔය උයනකොට රෙදි හොදනකොට මොබයික් එකේ කාර් එකේ යනකොට අර දීපුව පොඩ්ඩක් කල්පනා කරන්න එතකොට හැන්දෑවට නෝ චොක්ලට් එකක් ගේන්න හිතෙනවා ස්කර්ට් එකක් බ්ලවුස් එකක් අරන් එන්න හිතෙනවා දෙන්නත් එක පොඩ්ඩක් ට්‍රිප් එකක් යන්න හිතෙනවා මම හැමතිස්සෙම කියන්නේ මම ඔය මගේ උපදේශන බලාපොරොත්තු වෙන වෙරඩ් කපල්ස් වලට එමත් කියන්නේ බබාලා ඉන්නවා නම් ඒගොල්ලෝ ඉස්කෝලේ ගියාම හරි නිවාඩුවක් දාලා හරි දෙන්නත් එක රවුමක් යන්න සල්ලි ටිකක් එකතුවල පුළුවන් නම් පොඩි හෝටල් රූම් එකකට ගිහිල්ලා කාලා බිල පොඩක් එන්ජොයි කරලා එන්න එච්චර නැත්තම් ඔය පොඩි පාක් එකකට ගිහිල්ලා ආයිස්ක්‍රීම් එකක් කාලා එන්න දෙන්නත් එක්ක පොඩ ළඟට වෙලා ඉන්න විශේෂයෙන්ම මෙතෙන්දී සමාධිලග පාර්ශවයේ මේක හරියට බලාපොරොත්තු වෙනවා මොකද එයාට වෙන කවුරුත් නැහැ එන්ජොයි කරන්න පිරිමින්ට එන්ජොයි කරන්න ඔෆිස් එකේ ආයෙනෝ පාරේ ආයෙනෝ ස්කූලේ ආයෙනෝ මග ආයෙනෝ ඔක්කොම ඉන්නෝ කාන්තාවට එහෙම නැහැ එයාට ඉන්නේ තමන්ගේ පිරිමියා විතරයි එතකොට යාර අයිස්ක්‍රීම් එකක් කනවයි කියන අපිට ඕක ඩට්ටක් ගාලා කෑවා ඉවරයි හැබැයි කාන්තාවකට බිරිඳකට පෙම්වතියකට අයිස්ක්‍රීම් එකක් කනවයි කියන වෙලාව තමයි වටින්නේ අපි ඩට්ටක් ගාලා කෑවා ඉවරයි එයාට ඒක නෙමෙයි ඕනේ අයිස්ක්‍රීම් එක ගැන කතා කරන්න ඕනේ ඒකේ තියෙන රෝස පාට ගැන කතා කරන්න ඕනේ අපි මොනවද කන්න ගත්තම නෑ නෑ මේක ගත්තේ කන්න නැගි ඩුග් ගාලා දාගමුකෝ අපි මේක ගත්තේ එන්ජොයි කරන්න අපි කනවනේ එන්ජොයි කරන්න අපේ සංස්කෘතිය ෆුඩ් එන්ජොයි කරන්න කන්නෝනේ රස වෙන වෙනම අරගෙන අපි අනාගෙනනේ කන්නේ ඔක්කොම මං දැනුත් වෙනවා මම ෂෙෆ්ලා ගොඩකින් ඇහුවා කොයි කාලේ නේද අපි මේ අනාගෙන කන්න පුරුදු වෙන්නේ සහ ඇයි කියලා ඔක්කොම එක රසයි හැබැයි වෙන වෙනම කනකොට තමයි ටේස්ට් එක වෙනස් හැමිට කන්නෝනේ ඒතර තමයි ටේස්ට් එක වෙනස් ෆුඩ් එන්ජොයි කරන්න ඕනේ වෙඩඩ් ලයිෆ් එකක් තියෙන එන්ජොයි කරන්න දඩිස් ගාලා ගිලින්න කන්න නෙමෙයි එනිසා මෙන්න මේ ලයිෆ් එක එන්ජොයි කරද්දී ලව් කරපු කාලේ බඳින්න ඉස්සෙල දවසේ අර කීපු කරපුවා පොඩ මෙනෙහි කරන්න ඌවා තාම විශේෂයෙන්ම පිරිමි අයගෙට වඩා මම පිරිමියෙක් ඉඳ කියන්නේ ගැහණු අයගේ කාන්තාවන්ගේ හිතල ගොඩාක් තැම්පත්ලා දෙනවා ඒවට අපිට බැරි නම් කාරුණික වෙන්න ආදරණීය වෙන්න මම හිතන්නේ අන්තිමට පව් වෙන්න දරු අම්මයි තාත්තයි සතුටෙන් ජීවත් වෙන්න නැති දැනක කොච්චර ඉගෙන ගත්තත් ඒ දරුව ලොකු වෙලා කොච්චර ලොකු රස්සාව කරත් එයා සතුටෙන් ඉන්න දන්නේ නැහැ. එයා සතුටෙන් ඉන්න අයව දැකලා නැහැ. එහෙනම් ඔබ දෙන්න හස්බන්ඩ් වයිෆ් සතුටෙන් ඉන්න එකේ ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක තමයි දරුවෝ අනාගතේ ලොකු මහත්තල හොඳට ඉගෙනගෙන ඒගොල්ලන්ගේ ජීවිතේ සතුටෙන් ඉන්න එක. හිනා වෙන්න මම ඔබගෙන් අහුවොත් විවාහ ජීවිතේ සතුට ගැන කියන සින්දු කීයක් තියෙනවද කියන්නකො ලංකා? ගණන් කරගන්න බැරි තරමට තියෙනවා නේද? විවාහ ජීවි ලව් එකේ සතුට ගැන නම් තියෙනවා ගමකට. විවාහයේ සතුට ගැන එහෙම කතා කරන්න නැති තැනක් හස්බන්ඩ් වයිෆ් දෙන්නගේ විවාහ ජීවිතයේ සතුට ගැන කියන යුග කීයක් තියෙනවද කල්පනා කරලා බලන්නකෝ. ඒ කියන්නේ අපි ඇඩ්‍රස් කරන්නෙම අපේ ගීත සාහිත්‍ය තුල ඇඩ්‍රස් කරන්නෙම දුකට වල්කමට කැෂුවල් ෆෙයර් එකට පරණ අතීත කාමයට ලියන් මම කියන්නේ ගීත රචකයෙක් ආදරය ගැන කතා කරනකොට විවාහයේ තුලින් ආදරය ලැබෙන දේවල් කතා කරනකොට අපි විරහව ගැනනේ ගොඩක් කතා කරන්නේ ඕ ඒ කියන්නේ පරණ වෙන කේස් එකක් නේ ඇයි මේ අමාරුවෙන් සල්ලි වේදන් කරලා ගෙදරින් බැනුම් අහලා හොරෙන් ගමන් ගිහිල්ලා අනම්මනංගල අමාරුවෙන් දෙගොල්ලෝ දෙකට එක කරගෙන ඕම් කසාද බඳිනවා දැන් මේ කසාදේ මේ විවාහය ගැන ලියමුකො සින්දු මං කියන්නේ අලුත් පරම්පරාවේ දූල පුතාලා කියන්න පුතේ අපේ පරම්පරාවට එක හරියට කරන්න බැරුණේ මේ ජීවිතේ ගල්ටි කරගෙන මාරු නිකන් මෙහෙම වෙන්නේ නැතුව මම හැමතිස්සෙම කියන්නේ මෝල් ගස් ගිලලා සමාධි පඩිපෙළවල නගින්න බෑ මේ සංස්කෘතියෙන් දෙන හැම මෝල් ගහක්ම ගිලින්න එපා ඔබ බලන්න විවාහ ජීවිතේ පඩිපෙළක් තියෙනවා මේක නගිද්දි ගිල්ලට කමන්න නැතිව මොනවද කියලා හැම එකම ගිලින්න ගියොත් මේ විවාහ ජීවිතේ පඩිපෙළ නගින්න බෑ මෝල් ගහක්නේ බඩ ඇතුලේ ඔළුව ඇතුලේ මෝල් ගස් ගිල ගත්තම ජීවිතේ විවාහයවත් ආදරයවත් ජොබ් එකවත්
किसी दिया एंजॉय करना हम भी ना खाना टिकवा डिग 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 गया वातुर बुवा वेल अगर पास है वो मनोद क्या भी किया मत गने अपराध या फिर खाना टिकट कोचर महान सीन हो एक बात अभी एंजॉय करने इन्हीं से विवाह है एंजॉय करने एंटरटेन करने एक अगर दारु हिटिया तो कमक ने अभी तावेला हम बोलो खाता करूँ अवसान वशे न हम ने उन्हें देंगे गोड़ा के लाड के वन में तारुन परंपरा अब तुल में याद रहे सह विवाह या ते के यम यम गेट लो मत वेला तीनों के लह भाई अवसान वशे इन क्या मती सीएल में देना वेन वेन विवाह एक වෙන්න පුළුවන් විවාහ වෙන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ජීවිතයේ ආදරය සහ විවාහයත් එක්ක ජීවිතයේ තීරුම් ගැනීමත් එක්ක අවබෝධය ඔබතුමා කිව්වා වගේ අවබෝධය තුළින් ජීවිතයේ ආදරය විඳවන්න නැතුව ජීවිතේ ගොඩාක් විඳින්න ඔබට අවස්ථාව උදා වෙනවා අවසාන වශයෙන් මම කැමති හැමෝටම වගේ පොදු උපදේශයක් අපි ලබා දෙමු පොදු උපදේශ කියන්නේ මේ ජීවිතේ අපිට හම්බුනේ සතුටින් ඉන්න විඳින්න ඒකට ගොඩාක් සල්ලි ඕන නැහැ පරිභෝජන ජීවියෙක් වෙන්න එපා वस्तु संपारते पुलवांतर बड़ मुट्ट रसविंदन कैम भीम कनोट बोनोट वा आदरे रसविंदन कैमट भीमट आदरे नदर दागन इक मंक एंटरटेन करना आदरे पारयान गैन दिहा बेलवट अतिंग अल्लन बेने बेने अब असाध बंद बीरी दर इन खाऊ दपिट अतिंग पैकिया अभी मैं वोच्चे का करगेन एंजॉय करना यदि कसाद बंद बिरीद अरगेन एंजॉय कर एक साल देना उन्होंने मैं मेक रिपेयर करो भी दे मलकड़ का बिरीद स्वामी आवाज स्वामी अट बिरीद आवाज मलकड़ का अब मलकड़ नुकान नम पाविच करो एंजॉय कर ආදරය සහ විවාහය කියන්නේ ජීවිතවලට කොතරම් අපි හිතන ආකාරයට තෘප්තිමත් බවක් ජීවිතයට අලුත් බවක් ජීවිතයේ සතුට ජීවිතේ විඳවන්න කොතරම් දේවල් ජීවිතේට එකතු කරගන්න පුළුවන් තැනක්ද ඒ නිසා ඔබත් ජීවිතේ අවබෝධයෙන් මේ කියපු උපදේශවලට අනුව ජීවිතේ විඳින්න ලස්සන ජීවිතවලට විඳවීමට වඩා ජීවිතේ විඳින්න පුළුවන් හොඳට ආදරය ජීවිතයට එකතු කරගන්න මෙතුමා හැම වෙලාවෙම කියපු ඒ අවබෝධය ජීවිතයට එකතු කරගෙන ජීවිතේ ලස්සනට තමන්ට ලැබෙන කාල සීමාවෙදී උපරිම ජීවිතේ විඳින්න ඕනේ අවස්ථාව ඔබට උදා වෙනවා. තවත් ජීවිතවලට බොහෝ තොරතුරු ඇති ඔබට දැන කියා ගන්න. ඔබට ජීවිතවලට අවස්ථාවක් ලැබෙන්න ඔබේ ජීවිත තව තවත් ලස්සන කරගන්න ඔබට තොරතුරු දැනගන්න ඔබට අවස්ථාව ලැබෙන වෙන නිසා ඔබට පුළුවන් මෙතුමාගේ මේ උපදේශන සේවාවන් ලබා ගන්න 0710 122 221 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට අවස්ථාවක් ලැබෙන ඔය ජීවිතවලට මේ උපදෙස් ලබාගෙන තව තවත් ඔබේ ජීවිතයේ ආදරෙන් පුරවගන්න මේ ආදරණීය උපදෙස් ඔබේ ජීවිතයට එකතු කරගන්න. බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අද දවසේ මේ කතා බහ ටික තුන ලයිෆ් කෝච් උදයා දේවමුල්ල මහතාට. බොහොම ස්තුතියි අයිබුවන් සදාසක්. හොඳයි අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවතත් ජීවිතයට බොහෝ ආදරණීය දේවල් තිලින කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රැඳිලා ඉන්න ආදරණීය ජීවිතයේ සමකේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.